විදේශගත ශ්‍රමික ඔබට ඉතාමත්ම සතුටු දනවන ප්‍රවෘත්තියක් අපි මේ මොහොතේදී ගෙන එන්නේ. ශ්‍රී ලංකාවේ තත්ත්වය බරපතල තැනකට ගමන් කළත් මැද පෙරදිග කලාපය තුළ මේ වන විට යහපත් පරිසරයක් ගොඩනැගෙමින් පවතිනවා. ඒ අනුව විදේශගත ශ්‍රමිකයින් ලෙස ඔබ සෞදියේ කටයුතු කළ පිරිසක් නම් ඔබට ලැබෙන වරප්‍රසාදය පිළිබඳයි මේ කෙරෙන හෙළිදරව්ව. ඒ අනුව සෞදි අරාබියාව මේ වන විට ටුවරිස් වීසා හෝල්ඩර්ස්ලට, ඒ කියන්නේ ටුවරිස් වීසා සහිතව සිටින පාර්ශවීන්ට අගෝස්තු පළමුවනදා සිට රට යළි විවෘත කරනවා. ඒ අනුව සෞදි අරාබි සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අපේක්ෂාවෙන් මීට පෙර ඔවුන් සම්පූර්ණයෙන්ම විවිධ ආකාරයේ ප්‍රතිපත්ති අනුගමනය කරනු ලැබුවා. නමුත් දැන් ඔවුන් එන්නත් කරණය කරන ලද සංචාරකීන්ට කිසිදු ආකාරයක නිරෝධායන ක්‍රියාවලියකින් තොරව නෙගටිව් PCR පරීක්ෂණයක් සහ තමන්ගේ එන්නත් කරණය කරන ලද සහතිකයත් සහිතව සෞදි අරාබියාවට ඇතුල් වීමේ හැකියාව දැන් ලබා දී තිබෙනවා. යනු ෆයිසර්, ඇස්ට්‍රාසෙනකා, මොඩර්නා, ජොන්සන් ඇන් ජොන්සන් කියන එන්නත් ලබාගත් අයට පමණයි ඇතුල් විය හැකේ. එවිට ශ්‍රී ලංකාවට යම් ප්‍රශ්නයක් පැමිණෙනවා. මොකද සයිනෝෆාම් එන්නතයි ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු ලබාගෙන තිබුණේ. ඒ අනුව සංචාරක වීසා මත, ටුවරිස් වීසා මත සෞදි අරාබියාවට 2019 the tourist was launched by Saudi Arabia in 2019 September 2019 September වල තමයි මේ tourist visa account launch කරේ. ඉන් පස්සේ තමයි ලෝකයට යලිත් විවෘත කෙරුණේ. කෙසේ වෙතත් ගෙවුණු කාලවකවානුව ඇතුළතදී මේ ක්‍රියාවලිය දියත් උනේ නැහැ. දැන් සෞදි බලධාරීන් ප්‍රකාශ කරන ආකාරයට වීසා fee එක සෞදි රියාල් 300ක් කියලායි වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව එකී වියදම දැරීම සිදු කළ යුතුයි. ඊට අමතරව රක්ෂණ ආවරණයක් ලබා ගත යුතුයි. ඒ සෞදි රියාල් 180ක් විදිහට තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඒ අනුව සමස්තයක් විදියට බදුද සහිතව සෞදි රියාල් 480ක පිරිවැයක් ඔබට දැරීමට සිදු වෙනවා සෞදි රාජ්‍යයට ටුවරිස් වීසා මත ගමන් කිරීමේදී. ඒ අනුව විශේෂයෙන්ම රටවල් 49කට පමණයි මේ සෞදි වීසා ක්‍රමවේදය ආරම්භ කර තිබෙන්නේ. විශේෂයෙන්ම එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය වගේම ෂෙනගන් වීසා මේ අයට ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා කියලායි වාර්තා කර තිබෙන්නේ. සංචාරක කර්මාන්තයට පැමිණෙන පිරිස්වලට බාධාවකින් තොරව සංචාරක කර්මාන්තයේ නියැලීමට, සංචාරක සේවයේ නියැලීමට අවශ්‍ය කරන පසුබිම මෙහිදී සකස් කෙරෙන අතර ඉන්දියාව සම්බන්ධයෙන් විශේෂයෙන් තවදුරටත් වාර්තා වෙනවා. ඉන්දියානු ගුවන් ඉන්දියාවට අදාළ වුණු ගුවන් තහනම බොහෝ රාජ්‍යයන් තවදුරටත් දීර්ඝ කරමින් පවතිනවා ඉන්දියාවේ පවතින තත්ත්වයත් එක්ක. ඒ නිසා මේ වෙද්දී ඉන්දියන් ෆ්ලයිට්ස් එක්ස්ටෙන්ඩ් ෆ්ලයිට් සස්පෙන්ෂන් ටු ඕගස්ට් 31 අගෝස්තු 31 වෙනිදා දක්වා විශේෂයෙන්ම සෞදිය තමන්ගේ රාජ්‍යයට ඉන්දියානුවන් ඇතුල් වීම වලක්වාලීමට තීරණ ගෙන තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.